නවදැනුම නවතාක්ෂණය නවතාක්ෂණය උපයෝගිකර ගැනීමට වර්තමාන සිසු පරම්පරාවට අවශ්‍යතම අභියෝගයක්. ඒ අභියෝගයට අපි පිවිසෙන්න ඕනේ. ඒ අභියෝගය හරහා අපේ දරුවන්ට අනාගතයට ගමන් කළ හැකි මාර්ගය ශක්තිමත් කර දෙන්න ඕනේ. ඒ නිසා විවිධ අවස්ථාවල දීර්ඝ කාලයක් පැවිණි අවස්ථාවල ක්‍රීඩා පිට්ටනිය ගැන නිතර කියවුණා. මම මෙදවල් මල්ලේකම්තුමාගෙන් ඇහුවොත් ඇවිත් දැන් ක්‍රීඩා පිට්ටනිය මෙහා පැත්ත රේල්වේ නැත්නම් දුම්රිය මාර්ගය දක්වා ඇදී යනවද කියලා. ඒ කාලේ ඉඳන් අපි කාගෙත් ඉල්ලීම බලාපොරොත්තුව අරමුණ තුනේ ක්‍රීඩා ශේස්ත්‍රයටද විවිධ අංශ එකතු කරගනිමින් දියුණු තත්ත්වයකට ආනන්ද විද්‍යාලයේ අපේ දරු පරම්පරාවට භාවිතා කරන්නට පුළුවන් තත්ත්වයට ගෙනෙන්. ඒ නිසා එම ජයග්‍රහණය වගේම අනාගතයට සැලසුම් කර ගැනීමේ ඕනෑකම සුවිශේෂව ඇතිකර ගනිමේ කොට්ටාවේ ප්‍රධානතම විද්‍යාලයක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට ඕනේ. අලුතෙන් එක්තැන් වෙන පන්ති කාමරයන්ගේ සුවිශේෂ වටිනාකමින් යුත් නව දැනුම එක්කර ගැනීමේ අවස්ථාවල් වලට පිවිසෙන්ට අපි කොට්ටාව ආනන්ද විද්‍යාලයේද යොමු වෙන අවස්ථාවට පරිවර්තනය කරගමු. එවැනි අධිෂ්ඨානයකින් ගමන් කරන්න හැමදාම මගේ මතකයේ හැටියට ආදි ශිෂ්‍යයන් ලොකු හයියක් වුණා. ආදි ශිෂ්‍යයන්ගේ මැදිහත්වීම ආදි ශිෂ්‍යයන්ගේ හඬ සහභාගිත්වය සුවිශේෂයි පාසලට පාසලේ දියුණුවට. ඒ වගේම දෙමව්පියන් පමණක් නොව දෙමව්පියන් අද අපේ දරුවා කියලා බැලුවේ නැහැ, හෙට එන දරුව වෙනුවෙනුත් පාසලේ දියුණුව සැලසුම් කිරීමට හඬ නැගුව පිළිගත්තද නැද්ද කියන ප්‍රශ්නේ නොමුත් වුණත් එවැනි අදහස් සම්භාරයක් ඉදිරිපත් කරා දෙමව්පියෝ. ඒ ආකාරයෙන් තමයි අපිට දියුණුවට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. පාසල්වල අපිට සංකීර්ණව තිබෙන අධ්‍යාපන දැනුම වැඩි දියුණු කරගන්න අපේ රටට තියෙන අමාරුකම් මැද එක වැදගත්ම අමාරුකම තමයි සම්පත් අඩු බව. සම්පත් සඳහා අපිට ආයෝජනය කළ හැකි ප්‍රමාණය බලාපොරොත්තු ඉලක්කයන් වලට වඩා අඩුයි. මේ නිසා අසමාන ලෙස රටපුර අධ්‍යාපනය වැඩෙනවා. බලාපොරොත්තු සහගත ඉලක්කවලට පිවිසෙන පරම්පරාවකට අවස්ථාව ඇතිවීම හරහා යාම නිසා අපිට තරඟය වැඩි වී තිබෙනවා. ඒ තරඟය වැඩි වීම හොඳ වගේම තරඟය වගේම ගැඹුරු දැනුමකට අපේ දරුව පරිවර්තනය කර ගැනීමේ ඕනෑකමට අපි ගමන් කරන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. විදේශ රටවල් වලින් ලැබෙන ආධාර විදේශ රටවල් වලින් ලැබෙන තාක්ෂණික දැනුම විදේශ රටවල් වලින් ලැබෙන විවිධාකාර පුහුණු පාඨමාලාවල් වලින් උපයෝගී කරගත් ගුරු පරම්පරාවක් මෙලෙස ඉදිරියට ගමන් කරන්න සකස් කිරීමේ ඕනෑකමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් අපේ සුසිල් ප්‍රේමජාන්ත අධ්‍යාපන ඇමතිතුමත් මුළු ආණ්ඩුවම කැප වී සිටිනවා. ඒ නිසා ආනන්ද විද්‍යාලය ඒ ගමනේ එකාකාර කොටස්කාරයෙක් ලෙසට භුක්ති විඳින්න තිබෙන ජයග්‍රහණ ලබා ගැනීම සඳහා
අපි මේ අවස්ථාවේදී සුභාසින් සඳහා ප්‍රාර්ථනය කරනු. මේ හැම දරුවෙක්ම රටේ අනාගතයේ බාහිර දූර වගකීම් ගන්න පුළුවන් දරුවෝ බවට පත් වෙන්න. අපේ දූ පුතුන් දෙකලම අද සමාජයේ හැම අවස්ථාවකටම පිවිසි වගකීම් බාර ගන්න පුළුවන් ලෙස තම දැනුම පරිත්‍යාග කරමින් සිටිනවා. ඒ නිසා ආනන්ද විද්‍යාලයේ හරහා ගමන් කරන දරුවෝ විදුහල්පතිනිය කිව්වා අපි කාටත් තිබෙන එක ගැටලුවක් වගේම එක සතුටක්. ලේකම්තුමත් මමත් කතා කරමින් හිටියේ අපේ මේ පාසල් සංඛ්‍යාව හොඳින් ගොඩනගෙනවා, හොඳින් මෙහෙවෙනවා. හොඳ ප්‍රතිඵලම කොළඹ නගරෙට යන්න තමයි බොහෝ දරුවෝ දෙමෝපියෝ මෙහෙවන්නේ. ඒ කිසි වැරද්දක් නැහැ. අපි ආයෙත් ප්‍රාර්ථනය කරනවා ඒ සියලු සම්පත් වලින් සමන්විතව තවත් ජයග්‍රහණයට යන්න. නමුත් අපේ දරුවන් අවසාන පන්ති කාමරය දක්වා ඒ හා සමාන සම්පත් වලින් යුතුව ගමන් කරවීමේ ඕනෑකමට අපේ අධ්‍යාපන ක්‍රමය වැය ශීර්ෂයන් සකස් වී යුතුයි. එසේ වුණොත් තමයි අපි කාටත් අපේ දරුවන්ට ලබා දී හැකි උතුම්ම දායාදය අඛණ්ඩව ඇතිකරගෙන යෑමට පුළුවන්කම හා දෙමෝපියන් හැටියටත් පාසලක් හැටියටත් ඒ සන්තෘෂ්ටිය ඇතිකරගන්න හැකි වන්නේ. අද දිනේ ආනන්ද විද්‍යාලයට පැමිණ අපේ විදුහල්පතිනිය සඳහන් කරපු කරුණු අපේ රාජ්‍ය පරිපාලන ලේකම්තුමා හැටියට එතුමා දැන් හිටියට කලින් පළත් සභාවෙත් කොළඹ දිසාපතිතුමා හැටියට සාල අධ්‍යක්ෂ සම්භාරයක් හිමිකම් තිබුණා. ඒ නිසා දැන් ඒ හිමිකම ගැන මොනවාදයක් කළත් දැන් බලපෑම කියන දේ කරන්න හයිය වැඩි වෙලා තියෙන ලේකම් නිසා දැන් අඛණ්ඩව මේ විද්‍යාලයට අපේ ලේකම්තුමත් මමත් ඒ වගේම අපේ ගදාපිනි ගුණවර්ධන තරුණ මන්ත්‍රීතුමත් අලුත් පරම්පරාවේ තාක්ෂණ දැනුම ආදිය ගැන දක්වන උනන්දුවෙන් මේ ආනන්ද විද්‍යාලයේ ඒ අඩුපාඩුකම් කරහා අපි දියුණුවකට තවත් ශක්තිය එක්තු කරන්න අවශ්‍යතාවයන් සඳහා ගමන් කරමු. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.